ආයුබෝවන් ප්‍රිය විද්‍යාර්ථීනි පහුගිය වැඩසටහන් නරඹපු ඒ ප්‍රිය විද්‍යාර්ථීන් විවිධාකාර ඉල්ලීම් සිද්ධ කරලා තිබුණා ඒන් එකක් තමයි සාරාංශකරණය පිළිබඳවත් ඒ විදිහේ දේශනමාලාවක් සිද්ධ කරන්න කියන එක ඒ වගේම තවත් අය අහලා තිබුණා ඇයි මේ උසස් විභාගවලදී රචනාව සාරාංශකරණය අවබෝධය වගේ ප්‍රශ්න ලබා දෙන්නේ ඒ වයින් මොකක්ද විමසා බලන කුසලතාව නැත්නම් ඒ ඒ හැකියාවන් සහ අර බඳවා ගන්නා තනතුරු අතර තියෙන සම්බන්ධය මොකක්ද ඔය වගේ ප්‍රශ්න අහලා තිබුණා ඉතින් කාල වේලාව ඇති පරිදි විවේකයක් සපයා ගැනීමට හැකියාව ලැබෙන පරිදි ඒ ඔබ ඉල්ලා සිටින කාරණාවලටත් පිළිතුරු සැපයීමට මම අදහස් කරා ඒ අනුව සාරාංශකරණය පිළිබඳ ආරම්භක දේශනය මෙයාකින් අපි සිද්ධ කරනවා එතකොට කලින් කියපු විදිහට අවබෝධය රචනය හා සාරාංශකරණය කියලා කොටස් තුනක් ඔබට උසස් විභාගවලදී ලැබෙනවා ප්‍රශ්න ස්වරූප තුනක් ඇත්තටම මේවායේ විමසා බලන්නේ භාෂාවට සම්බන්ධ ප්‍රධාන කුසලතා තුනක් අවබෝධය කියලා කියන්නේ තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම හැකියාව රචනාවෙන් බලන්නේ විශ්ලේෂණ හැකියාව කරුණු වශයෙන් හඳුනාගෙන ඒ කරුණු සාධක සහ නිදර්ශන සහිතව විශ්ලේෂණයකට දැක්වීම දැන් ඒ කියන්නේ අත්ත වශයෙන්ම අපි මේ වෙනකොටත් සාකච්ඡා කරලා තියෙනවා ඒ වගේම මේ සාරාංශකරණයෙන් බලන්නේ ඒකේ අනිත් පැත්ත සංශ්ලේෂණ හැකියාව විස්තරාත්මකව තියෙන යම් උද්ෘතයක් අත්‍යවශ්‍ය නොවනදී ඒ નિયમિત වචන සංඛ්‍යාව තුළ ඉඳගෙන බැහැර කරලා එහි මූලික හරය කෙටියෙන් දැක්වීමක් තමයි සාරාංශකරණයෙන් විමසා බලන්නේ. එතකොට මේක සංශ්ලේෂණ හැකියාව විමසා බලන ප්‍රශ්නේ. ඉතින් මේකේ හැකියාවන් තුන එදිනදා ජීවිතයේදී ශාස්ත්‍රීය කටයුතු වලදී පරිපාලනාදී වෙනත් ක්ෂේත්‍ර වලදී වැදගත් වෙනවා. දැන් ජීවිතයේදී අපිට කිසියම් කෙනෙක් කියන දේ නැත්තම් යම් කිසි මූලාශ්‍රයක පුවත්පත්කෝ පොතකෝ කිසියම් කෙනක මූලාශ්‍රයක තියෙන තොරතුරක් නිවැරදිව ග්‍රහණය කරගන්න අවබෝධ කරගන්න හැකියාව තිබිය යුතු වෙනවා. ඒ වගේම එය කෙටියෙන් හෝ පැහැදිලි වන විදියට කරුණු විස්තර සහිතව කීමට හෝ හැකියාව තිබිය යුතු වෙනවා. ඉතින් එදිනදා ජීවිතයේ මේ කුසලතා වැඩගත් වෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය කටයුතු उपाधि निबंधयाक संपादने किरीमेदी पुतक पतक विचारात्मक ग्रंथया नेत्तन शास्त्रीय ग्रंथया शास्त्रीय लिपिलेखन संपादने किरीमेदी मूलाश्रय वल करुणु अवबोध कर गैनीम एवागे में अदाल परिधि एवा सैकेविन हो विस्तरात्मक पहदिली करमिन दैक्वीम वदगत वेनवा ती परिपालन वागे क्षेत्र वले एहिमाई तें परिपालन वागे क्षेत्र वलट बदवा गन्न निलदारु तमंगे राजकार्य जीवितेदी ओंट सिद्ध वेनवा යම් තොරතුරු රාශියක් තියෙන. එතකොට ඔවුන්ට ලැබෙන ඒ සීමා සහිත කාල වේලාව තුළ ඒ තොරතුරු රාශියෙන් තමන්ගේ රාජකාරිය කිරීමට අදාළ වෙන මූලික හරය සමහරලාවට වෙන් කර ගන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම කරුණු වශයෙන් වටහාගෙන මේ හඳුනාගෙන වෙන්කොටගෙන ඒ අදාළ අයට නැත්නම් අදාළ අවස්ථාවන්ට පැහැදිලිව ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙනවා වෙන්න පුළුවන්. ඉතින් අත වශයෙන්ම රාජකාරී ජීවිතයේදී මේ කුසලතා ඉතා වැදගත් වෙනවා. ඒ නිසා තමයි උසස් විභාගවලදී මේ විදියට මේ සංශ්ලේෂණ හැකියාව විශ්ලේෂණ හැකියාව ඒ වගේම මේ යමක් නිවැරදිව වටහා ගැනීම හැකියාව ආදී විමසා බලන්න. ඔය සැකවින් කීම කියන කාරණය මේ ඔබේ එදිනදා ජීවිතයටත් සම්බන්ධයි කියලා මම කිව්වා. දැන් කවුරු හරි කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ කවුද? එතකොට ඔබ කියනවා මගේ නම මේකයි මගේ පදිංචිය මේකයි. ඔබ කියලා තියෙනවා. එයාත් අත්තම ඔබ පිළිබඳ සාරාංශය ඒ අවස්ථාවට අනුව ඔබ කෙටියෙන් කියනවා ඊට වඩා විස්තර ඕන ඔබේ පාසල් අධ්‍යාපනය පෞල් ජීවිතයේ තොරතුරු අධ්‍යාපනයේ උසස් අධ්‍යාපන ආදී තව තව කරුණු කාරණා එක්ක විස්තරාත්මකව කියන්නත් පුළුවන්. එතකොට ඔබ පිළිබඳ සාරාංශය. ඒ වගේම ඔබ සම්බන්ධ යම් තොරතුරක් කියන. දැන් ඔබේ තාත්තට කොහොමද? අම්මට කොහොමද? නැත්නම් ඔබේ පරණ ප්‍රේම සම්බන්ධයක් ගැන අහනවා මොකක්ද උනේ කියලා කාලයකට පස්සේ හම්බෙච්ච යහළුවෙක්. එතකොට ඔබට අවස්ථාවේ හැටියට කෙටියෙන් හරි ඊට වඩා ටිකක් විස්තරාත්මකව හරි කියන්න පුළුවන්. අම්මා හොඳින් තාත්තා හොඳින් දැන් ඒ සම්බන්ධි නෑ. එහෙම නැත්නම් යා තමයි දැන් විවාහ වෙලා ඉන්නේ. මොකක් හරි උත්තරයක් ඒ කෙටියෙන් කියන්න. බස් එක කිම් බහල යන වෙලාවක වගේ නම් ඔබ ලොකු විස්තර කියන්න යන්නේ නෑ. තව විනාඩි කීපයක් නම් තියෙනවා. මල ගෙදරක නිදිවරණ හරි නැත්නම් මේ දීර්ඝ චාරිකාවක් යන වෙලාවක වගේ නම් ඊට වඩා විස්තරාත්මකව කියන්න පුළුවන් ඒ අදාළ මිත්‍රයාට. ඒ වගේම දැන් ඔබ කියවපු පොතක පතක තියෙන මූලික හරය
ඔබ බලපු ටෙලි නාට්‍යක චිත්‍රපටයක තියෙන මූලික සිදුවීම් මාලාව ඒක බලන්න බැරි වෙච්ච කෙනෙකුට කියනකොට අත වශයෙන් මේක සාරාංශයක් හැට තමයි කියන්නේ දැන් ගම්පෙරළිය රව කතාව ගැන කෙනෙකුට කියන්න පුළුවන් මේ නන්දා සහ පියල් කියලා දෙ දෙනෙක්ගේ ප්‍රේම කතාවක් මුල් කරගෙන මේ සමාජයේ පන්ති විෂමතාව මේකත් කියන්නේ සමාජ ක්‍රමයේ වෙනස් වීම සාකච්ඡා කරන නව කතාවක් කියලා කිව්වොත් මේක සාරාංශයක් හැට සලකන්න පුළුවන් නන්දා පියල් කියලා චරිත දෙකක් අසල කොටගෙන මේ සමාජ ක්‍රමයේ වෙනස් වීම සාකච්ඡා කරන නව කතාවක් තමයි ගම්පෙරළිය කියලා කියන්නේ विषय प्रदेश जीवित संबंध सरलिया मवगे मरणीं पसे ताता कुडम्मा केनेकंदगिने नवा तोटे कुडम्मा सह कुडम्मागे दूवरु सिंड्रेल्लाट करपु विनस्का එවගේම රජමැදුරෙන් ලැබෙනවා පණිවිඩයක් කුමාරයාගේ ස්වයංවරය සම්බන්ධව සින්ඩ්‍රෙල්ලා ඉඳලා ඇගේ කුඩම්මා සහ කුඩම්මගේ දූවරු ඊට සම්බන්ධ වෙනවා සහභාගී වෙනවා ඊට පස්සේ අර දිව්‍ය මාතාව ඇවිල්ලා සින්ඩ්‍රෙල්ලාට මේ අවස්ථාවට සහභාගී වීමට අවශ්‍ය ඇඳුම් පැළඳුම් අසුන් අශ්‍රයන් ආදී දීලා යනවා ඒ වගේම ඇයි කියනවා මේ මායාවන් තියන්නේ රෑ 12 වෙනකන් විතරයි කියලා සින්ඩ්‍රෙල්ලා ස්වයංවරයට ගියාට පස්සේ රජකුමාරයාගේ විශේෂ අවධානය ලැබෙනවා රජකුමාරයා ඇයත් සමග බොහෝ වේලාවක් විනෝදයෙන් නටමින් සතුටින් කටයුතු කරනවා මැදියම් රැ වෙනකොට සින්ඩ්‍රෙල්ලාට මතක් වෙනවා ඒ දිව්‍ය මාතාව දීපු උපදේශය ඒ අනුව ඇය දුවලා එනකොට ඇගේ සිරප්පුව වැටෙනවා මාලිගාවේ පඩිපලක් උඩ කුමාරයා ඒ සිරප්පුව අනුව එහි අයිතිකාරිය සොයාගෙන යනවා ඒ අනුව සින්ඩ්‍රෙල්ලා මුණ ගැහිලා ඔවුන් විවාහ වෙලා සතුටින් ජීවත් වෙනවා. දැන් මම කරුණු 10කින් මේ කතාව කිව්වා. ඒකට 1 2 3 4 ඔය විදිහට අංක අනුව ගොනු කරගත්තොත් කතාව වරදින්නේ නැතුව සිද්ධි ටික මතකේ තියාගන්න පුළුවන්. ඒ වගේ මේක කියනකොට මේ සිද්ධි අතර සම්බන්ධතාවක් ගලා යාමක් ඇති ආකාරයෙන් කීම වැදගත් වෙනවා. ශාස්ත්‍රීය වශයෙන් මේක විවරණය කරලා බලුවොත් නැත්නම් මේ අර්ථ නිරූපණය කරොත් සාරාංශකරණය කියන්නේ මොකක්ද කියලා. එතන සාරාංශකරණය කියන්නේ හරියට මේ පෙනේරයකින් හලනවා වගේ වැඩක්. දැන් ඔය ඉදිරිම් කර්මාන්ත තියෙනුනේ වැලි හලන උපකරණ. ඒ වගේ කුස්සිය පාවිච්චි කරන මුළුතන්ගේ පෙනේරය. ඉතින් මොකක්ද කරන්නේ? හැලුවයින් පස්සේ අනවශ්‍ය නැත්නම් අත්‍යවශ්‍ය නොවන ඒ වෙලාවේදී අවශ්‍ය නොවනදී ඉතිරි වෙද්දී වෙන් කළ ගන්න ඕන ටික පෙරා ගැනීම තමයි එතුලින් සිද්ධ වෙන්නේ. නැත්නම් වෙන්කර ගැනීම අන්නේ වගේ කාර්යයක් තමයි සාරාංශකරණයේදී සිද්ධ වෙන්නේ උද්ෘතයක් තියෙනවා කිසියම් ธรรมකට වචනක් විතර මේක 180කින් විතර කියලා. එතකොට ඒකෙන් තුනෙන් එකක් කියලා ගත්තොත් වචන 60ක්නේ. 180කින් තියෙන එක අපි 60කින් කියමු. ඉතින් අර වගේ දෙයක් තමයි සාරාංශකරණයේදී සිද්ධ වෙන්නේ. ඒ වගේම ඔබ තේරුම් ගත යුතු වෙනවා මේ සාරාංශකරණය කියලා කියන්නේ ඍජු උද්ෘත ඒ වගේම බාබානුවාද ආදියෙන් වෙනස් වෙන කාර්යයක් දැන් කෝටේටින් ඍජු උද්ෘත කියලා කියන්නේ අර උද්ෘත පාඨ ලක්ෂණය ඇතුලේ කිසියම් කාරණයක් උපුටා දක්වන සාරාංශකරණයේදී එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ පැරාෆ්‍රේසින් කියලා කියන්නේ භාවානුවාද නැත්නම් කෙටි පැහැදිලි කිරීම ඒ කියුවේ දැන් දිලි දිලි ආකාශයේ බබලන මල් තාරකා බබලි බබලි ආකාශයේ දිලිහෙන මල් තාරකා දැන් ওই වගේ කවියක් තියෙනවා නම් එතකොට මේක මේ ළමයි සඳහා කරපු ළමා නිර්මාණයක් මෙහි කියලා තියෙන්නේ තරු ගැන මෙහි මේ පද්‍ය කොටස් හතරක් තියෙනම ওই විදියට කරන මේ පොඩි පැහැදිලි කිරීම තමයි මේ පැරාෆ්‍රේසින් කියලා කියන්නේ මේ නැත්නම් භාවානුවාදයක් දැක්වීම කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි සාරාංශකරණය කියලා කියන්නේ සමරයිසින් කියලා කියන්නේ විස්තරාත්මකව තියෙන එකක් ඊට වඩා අඩු වචන ප්‍රමාණයකින් නියමිත වචන ප්‍රමාණයකින් ප්‍රකාශ කිරීම ඉතින් මේ සාරාංශකරණය
කියන වචනයට පරයාය ඉංග්‍රීසි වචනය summarizing summary කියලා කියන්නේ සාරාංශය summarize it සාරාංශ කරණීදී වෙන්නේ උද්ෘතයේ කෙටියෙන් ප්‍රකාශ වෙනවා ඉතින් මේ වචනය මුල් කරගෙන විචාරකයන් විපතුන් සාරාංශකරණයේ කාර්ය මෙන්න මෙහෙමයි කියන එක පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙනවා shorter than the text මූලික උද්ෘතයට වඩා කෙටි වෙන්න ඕනේ use your own words මුල් උද්ෘතයේ තියෙන වචන නෙමෙයි ඔබගේම වචන පාවිච්චි කරන්න ඒ සාරාංශය රචනා කිරීම main ideas only ඒකේ මූලික අදහස් ටික විතරක් ගන්න සමස්තයම නොගත යුතු වෙනවා එතකොට මේ summary කියන එකේ සම් කියන මුල් අකුරු තුන අරගෙන තමයි මේ අර්ථ නිරූපණය සිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේම සම්රි කියන එකේ තවත් ඒ විදිහම වචනීය මුල් කරගත්තු අර්ථ නිරූපණයක් මෙතන අන්තිමක් ප්‍රවයි වෙන්න ඕන. Survey, understand, magnetize, marginalize, acknowledge, realize, yield. සමීක්ෂණය කරනවා, අවබෝධ කරගන්නවා අවශ්‍ය දේ අරගන්නවා අනවශ්‍ය දේ නැත්නම් අත්‍යවශ්‍ය නොවන දේ බැහැර කරනවා එකඟ වෙනවා නැත්නම් පිළිගන්නවා ඒ වගේම ප්‍රත්‍යක්ෂණය ප්‍රත්‍යක්ෂ කරගන්නවා ඒ ගතියුදී අවසාන වශයෙන් ඵල නෙලා ගැනීම ඉතින් මේ විදිහට මේ සමරි කියන වචනේ අකුරු අනුව දීපාර්ථ නිරූපණය තියෙනවා විවිධාකාර සාරාංශ වර්ග තියෙනවා සුරතුරු සාරාංශ විස්තරාත්මක සාරාංශ ඇගයුම් සාරාංශ ආදි වශයෙන් ප්‍රධාන වශයෙන්ම සාරාංශයක් කියලා කියන්නේ තොරතුරු සාරාංශයක් තමයි ඒක මූලාශ්‍රයක තියෙන තොරතුරු කෙටියෙන් කරුණු මූලික කොට يعني ඔබ්ජෙක්ටිව් වෙන්න ඕන සබ්ජෙක්ටිව් වෙන්න බැද රචනාව සබ්ජෙක්ටිව් වෙන්න පුළුවන් يعني කරුණු අනුව ඒ විචාරේ ලියන කෙනාගේ ලියන රචනාවේ වෙනස්කම් තිබිය හැකි රසවින්දනය ඊටත් වඩා වෛෂයික වෙන්න පුළුවන් ඒ ලියන කෙනාගේ පෞද්ගලික ආකල්පය සඳහා බලපානවා කිසියම් තරම් හැබැයි සාරාංශයක් එහෙම වෙන්න බෑ ඒක ඔබ්ජෙක්ටිව් වෙන්න ඕන කරුණු ඒ කියන කරුණු තුලින්ම තමයි සාරාංශය ඉදිරිපත් කළ යුතු වෙන්නේ ඉතින් සාමාන්‍යයෙන් අපි පොදුවේ සාරාංශයක් කියන්නේ මේ වගේ තොරතුරු සාරාංශය ඊට අමතරව විස්තරාත්මක සාරාංශ කියලා තවත් වර්ගයක් තියෙනවා ඒ වගේම ඇගයුම් සාරාංශ යම්කිසි සංක්ෂිප්ත වார்த்தාවක් පිළියෙල කිරීමේදී විනිශ්චය වார்த்தාවක් ඉදිරිපත් කරනකොට ඒ අගයුම් සාරාංශ කියන වර්ගය ප්‍රයෝගී වෙනවා නමුත් ඔබට නියමිත ඒ විභාගයේදී ලැබෙන්නේ මෙන්න මේ මුල් අපි කියපු ආකාරයේ සාරාංශය සාරාංශකරණයේ පියවර කීපයක් තමයි මේ සටහනෙන් මම දක්වලා තියෙන්නේ ඡේදය දෙතුන් වතාවක් කො අවබෝධ වන තුරු සැලකිල්ලෙන් කියවන්න ඡේදයේ මුඛ්‍ය පද හා ප්‍රධාන කරුණු ඒ කියවන අතරේ සටහන් කරගන්න නැත්නම් යටින් ඉරක් අහලා හරි සටහන් කරගන්න ඒ වගේම ප්‍රධාන අංශ සමහරවට අංශ පහක් ඔය වගේ ඡේදය තුල තියෙන පුළුවන් ප්‍රධාන අංශ කරුණු වශයෙන් හඳුනා ගන්න ඒ වගේම ප්‍රධාන සෙක්ටර්ස් අංශ හැටියට හඳුනා ගන්න ප්‍රධාන කරුණු නැත්නම් ප්‍රධාන කොටස් කෙටි කරගන්න තියෙන එක කෙටි කරගන්න සමහරවට දැන් කීපයක තියෙන අදහස් එකට අරගෙන කෙටියෙන් ග්‍රහණය කරගන්න පුළුවන් ඒ විදිහට කරුණු මූලික කොට ගන්න අර ඔබ්ජෙක්ටිව් කියලා මම කිව්වේ පෞද්ගලික දෘෂ්ටි වලින් මිදෙන්න ඒ කියන්නේ ඔබගේ පෞද්ගලික අදහස් නොවේ ඒ මූලික උද්ෘතයේ තියෙන සංක්ෂිප්තය තමයි මෙතෙන්දි වැදගත්. අවසාන වශයෙන් සියලු කොටස් ගලපා ගන්න මුල් ඡේදය හා සසඳන්. එකතු කරපු කරුණු ටික එකිනෙකට ගැලපෙන විදිහට ගලා යාමක් ඇති විදිහට මුල් ඡේදයත් එක්ක සංසන්දනය කරාම ඒ මුල් ඡේදයේ හරය කෙටියෙන් ප්‍රකාශ වෙන විදිහට ඉදිරිපත් වී තිබීම වැදගත් වෙනවා. ඉතින් මේ සම්බන්ධ සෛද්ධාන්තික න්‍යායන් විචාරකයන් පෙන්වා දීලා තියෙනවා ඒ ඔක්කොම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේකදී. දැන් PDCA ක්‍රමය කළමනාකරණ වේදේදී plan do check act plan ගැටලුවට අදාළ විසඳුම් සැලසුම් කිරීම නියතියක ආදේශ කිරීම දුබලතා හා ප්‍රබලතා නැවත පරීක්ෂා කර දුබලතා ප්‍රබලතා පරීක්ෂා කර නැවත සැසීම විසඳුම් ක්‍රියාත්මක කිරීම දැන් මේක කළමනාකරණයේ එන මූල ධර්මයක් ඉතින් මේ විදිහට මේ සාරාංශකරණයත් සංවිධානය කරගන්න පුළුවන් කියන එක තමයි එකී විචාරකයන් කියලා තියෙන්නේ ඒ වගේම හේතුඵල විශ්ලේෂණ ක්‍රමය. ඒ වගේම පැරටෝ විශ්ලේෂණ ක්‍රමය. දැන් පැරටෝ විශ්ලේෂණ ක්‍රමය කියන්නේ කල්පනාකරණයේ එන සිද්ධාන්තය මූලධර්මයක්. හේතුඵල විශ්ලේෂණ ක්‍රමය කියලා කියන්නේ දැන් යමක ඵලය තියෙනකොට අපි හේතුව හොයාගෙන යනවා. ඒ වගේ සාරාංශයේ තියෙන අදහස් අතර හේතුඵල සම්බන්ධතා තිබිය හැකි. අර දැන් කතාව සින්ඩරෙල්ලාගේ කතාව අපිට අනිත් පැත්තට මේක මෙහෙම වුනේ මේ නිසා කියලා
එහෙම හොයාගෙන යන්න පුළුවන්. එතකොට මේකට හේතුව මේකයි, මේකට හේතුව මේකයි, නැත්නම් මේ ඵලයට හේතුව මේකයි, මේ හේතුවෙන් බිහිවුණු ඵලය මෙහෙම දෙපැත්තටම. දැන් ඔය පටිච්චසමුප්පාදය කියන්නේ අනුලෝම පටිලෝම කියලා දෙකක්, ඩිපෙන්ඩන්ට් ඕගනයිසේෂන් කියලා කියන්නේ මේ අනුලෝම පටිලෝම වශයෙන් මේ අපිට පුළුවන් හේතු විමසා බලන්න. ඉතින් ඒ වගේ ඒ අදාළ කරුණු හේතුඵල වශයෙන් ගලපා ගැනීම එක එකක්. ඒ වගේම W5H ඔය එකත් සංනිවේදන වේදයේදී නැත්නම් පරිවර්ෂණ ක්‍රම වේදයේදී වැදගත් වෙන මූලධර්මයක්. What when where who why how කුමක්ද, කවදද, කොහේද, කවුද, කොහොමද, ඔය ආදී වශයෙන් ප්‍රශ්න කිරීම තුළින් අපිට පුළුවන් සාරාංශයේ තියෙන ඒ දීපු උද්ෘතයේ තියෙන මූලික කරුණු ටික ග්‍රහණය කරගන්න. ඉතින් මම මේ ඔක්කොම මෙතනදී විස්තරාත්මකව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට කියන්න අවශ්‍ය වුණේ සාරාංශකරණය සම්බන්ධව කළමනාකරණ මූලධර්ම, ඒ වගේම සංනිවේදන මූලධර්ම, පරිවර්ෂණ විධික්‍රම අනුව සිද්ධාන්ත යකුත් නැත්නම් යම්කිසි තියරි යකුත් ගොඩනගා දීගත්තු අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මම කිව්වා සාරාංශකරණයේදී වැදගත් වෙන්නේ මූලික අදහස වෙන්කර ගැනීමයි කියලා. විභාගයේදී ලැබෙන කර්තෘත්ව උද්ෘතිය නමුත් එය මූලිකව සරලව පැහැදිලි කිරීම සඳහා මම මේ කවි පන්තියක් අරගෙන මෙන්න මෙහෙම එකක් සාරාංශ කරන්නේ කියන එක මූලිකව මේ අධ්‍යයනයේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි දේශනවලදී මේ ගැන මීට වඩා පුළුල්ව විමසා බලලා මේ විභාගයකට ලැබෙන විදිහේ සංකීර්ණ ඡේදයකට අපි යොමු වෙනවා. දැන් මේ අස් මහින්දාමුදුරන්ගේ රාත්‍රිය කියන පද්‍ය පන්තිය මේක ඔබ කවුරුත් වගේ අහලා ඇති. සමන් පිච්ච මල්ලි හිරුන් නිල්තනකොළ පිට්ටනිය වගේ යහස අන්න බලන කොච්චර ලස්සන රැට. වගමූණෝ පියාඹති අනෙක් කුරුල්ලෝ නිදති බෝවතුවල එල්ලීගෙන මාවවුලෝ කෑගස. මගේ සුරතල් ලක්කාගේ මාලේ මුතු වැට වාගේ මේ වැටින්නේ පිනිබින්දු හදමු එකක් ඒ වාගේ. අඳහාමි අපදිහාව එබී බලයි පාහිනාව සිහිල් සුලං රැල් විඳින්න දොරට යන්න හොඳ වෙලාව. අහසේ තරු වැල් පිරිලා පොළවේ සුදු මල් පිපිලා මකුල් ගෙවල් දෙකක් වගේ මේ දෙපළම හැරගැනිලා. දැන් මේ ගීය සාරාංශ කරන්න උනොත්ින් ඔබ වටහා ගන්න ඕන ඇත්තට මේ ගීයේ මේ පළවෙනි කොටසෙන් සහ අවසාන කොටසෙන් කියන දෙකෙන් කතා වෙන්නේ එක සමාන අදහසක්. රාත්‍රී කාලයේදී අහසත් පොළවත් දෙකම සුන්දරයි කියන එක තමයි ඒකේ අදහස වෙන්නේ. ඊළඟට මේ රැයට නිදා ගන්න පියාඹන සක්කු ගැන සඳහන් වෙනවා. ඒ වගේම ඒ අක්කගේ මාලේ මුතු වැට වගේ පිණි වැටෙනවායි කියන එක ඒක භාෂා අලංකාරයක්. අපිට මෙතනදී ඒක වැදගත් කියන්නේ රැයට පිණි තියනවා කියන එකයි මෙතනින් අපි කතා යුතු වෙන්නේ. ඒ වගේම හඳහා මේ එබිල බලනවායි කියනවා නේද? අපිට වැදගත් වෙන්නේ ඒක නෙමේ හඳ පායලා තිනවා රැයට. සිහිල් සුලං දැල් රැල් විඳින්න ඒ භාෂා අලංකාර අපිට අවශ්‍ය නැහැ. රැයට හුලං හමනවා කියන එකයි ඒකේ අදහස වෙන්නේ. ওই විදිහට මූලික අදහස් ටික ග්‍රහණය කරගත්තු ඉතින් අපිට ඔක මේ විදිහට කියන්න පුළුවන්. රාත්‍රියේදී තරු ඇති අහසත් සුදු මල් පිපුණු පොළවත් සුන්දරයි. බක මූණෝ පියාඹති මාවවුලෝ කෑගසති වෙනත් කුරුල්ලෝ නිදති. දැන් මේ ටික මීට වඩා කෙටි කරන්න බෑ. දැන් වෙනත් කුරුල්ල ඇතැම් කුරුල්ලෝ පියාඹති තවත් කුරුල්ල කුරුළු පිරිසක් කෑගසති ඔය ආදී වශයෙන් කිව්වට වඩා මේක කෙටි, මේක සුදුසු. බක මූණෝ පියාඹති මාවවුලෝ කෑගසති වෙනත් කුරුල්ලෝ නිදති පිනිවැටේ හඳ පායා තිබේ එලි මහණෙහි සීත හුලං හමයි. දැන් මේක තමයි අර ගීයේ සාරාංශය. එතකොට දැන් මේ වචනයක් දෙකක් අඩු වැඩි කරගන්න පුළුවන් භාෂා උපකරණ තියෙන සාරාංශ කරණයට සම්බන්ධ සංදි සමාස තදිත උදන්ත උපසර්ග ආදී මුල් කරගෙන ඒ භාෂාව භාවිත කරන විශේෂ ශිල්පීය උපක්‍රම තියෙනවා. ඒක නම් මම ඉදිරි දේශනාවකදී කතා කරනවා වෙනම සාරාංශ කරණයට අදාළ භාෂා උපකරණයක. ඉතින් මම මේ සරල පැහැදිලි කිරීමක් සිද්ධ කරේ. ඒ වගේම තවත් උත්තරයක් මේ දක්වලා තියෙන්නේ මේ සරෝජිනි නායිදුගේ ඉන්දියන් වීවර්ස් කියන නිර්මාණය සහ ඒකට මම අකපු මේ සරල සිංහල පරිවර්තනය මහගම ශේකරගේ සන්නාලියනේ කියන ගීයට මුල් වෙලා තියෙන මේ නිර්මාණය දන්නවා. මොකද්ද මේ අහන්නේ? ඇඳුම් වියන්නන්ටෙන් අහනවා උදේ කාලේදී මේ විසිත පඳුමක් වියන්නේ ඇයි කියලා. ඇඳුම් වියන්නන් උත්තර දෙනවා සුන්දර පිළිහුඩු තටු වගේ නිල් පාට ඇඳුමක් මේ අලුත් දරුවෙකුට වියනවා. ඒ වගේම හවස් කාලයේ දිලිසෙන සලුවක් වියන්නේ ඇයි කියලා ඇහුවාම මොණරුන්ගේ පිල් සහ පිල් වගේ දම් සහ කොළ පාට වෙච්ච සේලයක් මේ රජිනකගේ විවාහයකට පිළියෙල කරනවා කියලයි ඔවුන් උත්තර දෙන්නේ. ඒ වගේම ඔවුන්ගෙන් ඇහුවාම අවසාන වශයෙන්
බැරෑරුම් ලෙසින් සිහිය සඳරෙස ඉඳගෙන මොකක්ද කියන්නේ කියලා කුරුළු පිහාටු සහ වලා රොදක් වගේ සුදු පාට වුණු මිනි ඇඳුමක් තමයි මේ මිය ගියපු කෙනෙකුට කියන්නේ කියලා උන් උත්තර දෙනවා දැන් මේක සාරාංශ කෙටියෙන් කියන්න ඕනෝ ඉතින් අපි සාමාන්‍යයෙන් මේ ප්‍රകൃති කතනේ යොදා ගන්නේ නැහැ සාරාංශ කරන්නේදී ඒ ගැන මම ඉදිරි භාෂා උපක්‍රම ගැන කියන අවස්ථාවෙදී කියනවා නමුත් දැන් මෙතන මූලිකව පැහැදිලි කරනවා නම් අපි විකෘති කතනය නැත්තම් මේ වක්‍ර භාෂණය ඉන්ඩිරෙක්ට් කියලා කියන්නේ සිංහලයේ ඒක විකෘති කතනය කිව්වට ඒකේ අදහස තමයි කිසියම් කෙනෙක් කියපු ප්‍රකාශයක් එය අපි ග්‍රහණය කරගෙන අපේ වශයෙන් නැත්තම් ඒ ලියන්නාගේ වචනයෙන් ඉදිරිපත් කිරීම දැන් මෙතෙන්දිත් අපිට මේක කියන්න වෙනවා විකෘති කතනය එතකොට මේ කෙටියෙන් විකෘති කතනයෙන් කියනෝ නම් කොහොමද උදේ කාලයේ විසිතුරු ඇඳුමක් නැත්තම් සුන්දර ඇඳුමක් කියන්නේ මන්දයි ඇඳුම් වියන්නන්ගෙන් ඇසූ විට ඔවුන් පවසන්නේ අලුත් බිලින්දෙකු සඳහා එය වියන බවයි ඊළඟ එකත් එහෙමයි සවස් කාලයේදී දිලිසෙන සලුවක් වියන්නේ මන්දයි ඇඳුම් වියන්නන්ගෙන් ඇසූ විට ඔවුන් පිළිතුරු දෙන්නේ විවාහ මංගල්‍යයක් සඳහා නැත්තම් විවාහ මංගල විවාහ සේලයක් රජිනකගේ විවාහයට කියලා කියන්නේ ඔක්කොම කියන්න ඕනේ නෑනේ සවස් කාලයේදී දිලිසෙන සලුවක් කියන්නේ මන්දයි සන්නාලියන්ගෙන් නැත්තම් ඕන්නගෙන් ඇසු විට ඕන් පිළිතුරු දෙන්නේ විවාහයට සේලයක් වියන බවයි රාත්‍රී කාලයේ බැරෑරුම් ලෙස ඇඳුමක් වියන්නේ කුමක්දයි ඇසු විට ඕන් පිළිතුරු දෙන්නේ මියගිය අයෙකු සඳහා මිනි ඇඳුමක් වියන බවයි ඒක තමයි සාරාංශය කියලා කියන්නේ ඔකිතී අපි ਵਿਚාරය කරන්න පුළුවන් ඕන හැබැයි සාරාංශකරණේ කාර්යය එක නෙමෙයි දැන් කලින් නිර්මාණයත් මේක ඇස්මයින් දහම්බුරන්ගේ ළමා කාව්‍යයක් මෙහෙමයි මේ ළමයා තුළ මේ වගේ ධනාත්මක චින්තනයක් ඇති කරලා තියෙනවා සෞන්දර්යාත්මක වින්දනය අවදි කරලා තියෙනවා මේකෙත් එහෙමයි උත්පාද ස්ථಿತಿ භංග කියන අවස්ථා පිළිබඳව සාකච්ඡා වෙනවා ජීවිතේ වැදගත්ම අවස්ථා තුනක් මේ කතා කරන්නේ හොන්තව ගොඩාක් දේවල් කියන්න පුළුවන් ඒක වෙනත් කාර්යයක් ඒක ਵਿਚාරයට අදාළ කාර්යයක් සාරාංශකරණේදී එක නෙමෙයි नियमित वचन गाणियां සාරාංශකරණයේ සමග බඳුන් ශිල්පීය කුසලතා ඒ වගේම සාරාංශය කොහොමද ඇගොයුම සිද්ධ කරන්නේ ලකුණු ලබා දීම සිද්ධ වෙන්නේ මොන විදියටද ලකුණු වෙන් වෙන්නේ කොහොමද ලකුණු ලබා දීමේදී සැලකිල්ලට ගන්න කරුණු මොනවද කියන එකක් ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන විදි අභ්‍යාස කිහිපයක් ප්‍රායෝගිකව සාකච්ඡා කරන්නත් ඔබ වෙනුවෙන් මම බලාපොරොත්තු වෙනවා එහෙනම් අද දේශනාවෙන් මම බලාපොරොත්තු වෙනවා සාරාංශකරණය පිළිබඳ මූලික අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති කියලා ඉදිරි දේශනාවකදී මුණ ගැසෙමු ආයුබෝවන්